තෙරුවන් සරණයි. ධාරණ ශක්තිය මෛත්‍රී භාවනාවෙන් උපදවන්න පුළුවන්. ඇත්තට ධාරණ ශක්තිය කියන්නේ ස්මරණේ සිහිය පිහිටුවා ගැනීම, සිහිය තැම්පත් බව ඇති කර ගැනීමනේ. ඉතින් මෛත්‍රී භාවනාවෙන් අපේ දේශනාවේ කියවනා මෛත්‍රී වඩන්න වඩන්න ඒ සිත නිසා ඇතිවන රූප කලාප නිරෝගී වෙනවා කියලා, සෞම්‍ය වෙනවා, සංසිඳෙනවා. එතකොට රූප කලාප සංසිඳෙන මනසට සහනදායක තත්ත්වයක් ඒ නිසා මනසේ අසහනකාරී තත්ත්වයන් දුරු වීමෙන් සිතේ සිහිය වැඩි දියුණු වෙනවා, සිහිය නුවණ සමාධිගත තන්පත් බව වැඩි වෙනවා. ඉතින් මෙහෙම කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම දැන් මෛත්‍රී භාවනාව කිරීමේදී අපි සීල සත්‍යෝ කියන්නේ බොහෝ දෙනා කියන්නේ සීල සත්‍යෝ වෛරණෝ ඒකාදි වශයෙන් එච්චර දුරට යන්න එපා. ඉස්සෙල් එක අරමුණක් ගන්න ඕන. අපි මුලින් කියවන්නේ තමන් ජීවත් වෙනවා නම් මෞතුමිය, පීතුමා, ගුරුතුමා, වැඩිහිටිය එකෙනෙක් ගන්න කියලා. එක්කෙනෙක් අරමුණු කරගෙන මෙත් වඩනවා. මෙත් වඩලා ඊළඟට තමාගේ සිත තමා වෙතට ගන්නට ඕන. කොහොමද? තමාගේ හුස්ම ගැනීමේදී නාසිකාග හුස්ම හැපෙනවා පේනවනේ. විනාඩි 3ක් පමණ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ කිසිවක් හිතන්නේ නැතුව සිහිය තියාගන්න. අර මෛත්‍රිය වඩලා ඊළඟට ඒ මෛත්‍රිය වැඩීමේ හිතේ ශාන්ත බවක් ඇති වෙනවා. ඊළඟ සතියවදී වෙන්න ආශ්වාස ප්‍රශ්වාස අරමුණට හැරෙනවා. විනාඩි 3ක් හෝ 5ක් පමණ ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ හිත තියාගෙන පොත පෙරලා කියවන්න. හැබැයි එකපාරට මුළු පිටම කියන්නේපා පෙළියම් පෙළියට කියවමින් හිතට ගන්න. හිතින් අරමුණු කරන්න හරියට හැඳ පේනා වගේ හිතින් අරමුණු කරන්න පුරුදු වෙන්න. ඒ දින පුරුදු කිරීමේදී තමා බලාපොරොත්තු වෙන ධාරණ ශක්තිය ඇති වෙනවා අනිවාර්යයි. නිසා මෛත්‍රී භාවනාව තුළින් ලැබෙන මානසික සුවය නිසා සිහිය පිහිටෙනවා. සිහිය පිහිටීම නිසා ධාරණ ශක්තිය වැඩි වෙනවා. ඒක හැබැයි තම ගුරු උතුමන්ගෙන් උපදෙස් ලබාගෙන ඉගෙනීමේ කටයුත්තට වැඩි උනන්දුවක් ඇති කරගන්නට ඕනේ.